ආයුබෝවන්. අදත් අපි ඔබ හමුවට ආවා ඔබේ ජීවන පැවැත්මට ප්‍රධාන පාරක් කියලා දෙන්න. ඒක තමයි ගුරුවරයා. ඔබේ ජීවිතයට ගුරුවරයෙක් ඉදිරියට ගන්නවා. අපි පහුගිය වැඩසටහනවලදී කතා කරා අපේ ජීවන පැවැත්ම පිළිබඳව. අපි එහිදී සඳහන් කරා ජීවන පැවැත්මවල දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රවෘත්ති ජීවන පැවැත්ම, අනෙක් එක නීවෘත්ති ජීවන පැවැත්ම. මේ කොමන ජීවන පැවැත්මක් වුවත් ඒ සාර්ථකව එහෙම නැත්නම් පවත්වාගෙන යන්න ගුරුවරයෙක් ජීවිතයට සිටිය යුතු වෙනවා. පැරණි ඉගැන්වීම්වල, ಭಾರತೀಯ ඉගැන්වීම්වල සඳහන් වෙනවා මේ විදිහට. ගුරුර් බ්‍රහ්මා, ගුරුර් විෂ්ණු, ගුරුර් දේවෝ මහේශ්වරහ, ගුරු සාක්ෂාත් පරම බ්‍රහ්ම, තස්මයි ශ්‍රී ගුරවේ නමහ කියලා. එහෙන් කියන්නේ මේ බ්‍රහ්ම නැමැති තත්වය, ශිව නැමැති තත්වය, විෂ්ණු නැමැති තත්වය කරා ගෝලයාව, එහෙම නැත්නම් ශිෂ්‍යාව රැගෙන යන්නේ ගුරුවරයා විසින්. මෙහිදී මේ ශිව කියලා කියන්නේ තත්වයක්, ඉහළ මානසික තත්වයක්. අපි වෙන වැඩසටහනකින් මේ පිළිබඳ ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවියන් කියන්නේ කවුද කියලා. එතකොට දෙවියන් කියලා කියන්නේ උසස් තත්වයක්. එතකොට ඒ උසස් තත්වය කරා ඔබ රැගෙන යන්නේ ගුරුවරයා. එතකොට මේ ගුරුවරයා පිළිබඳ යෝග ශාස්ත්‍රයේ සඳහන් වෙනවා ඉතා අපූරු කරුණක්. ඒ තමයි ගුරුවරයා කියලා කියන්නේ අභ්‍යන්තර වාක්‍ය මනාව කළමනාකරණය කළා වූ ශිව ගණේෂාදීන් පුදන ආධ්‍යාත්මික දියුණු කෙනෙකුට. එහෙමනම් මේ අභ්‍යන්තර වාතය කියලා කියන්නේ අපි ගන්න වාතය කොටස් පහකට ප්‍රධාන වශයෙන් බෙදෙනවා. මෙය ප්‍රාණ කියලත් හඳුන්වනවා, පංච ප්‍රාණයන් කියලා. අපි මේ ගන්න වාතය මගින්, නැත්නම් මේ ප්‍රාණ මගින් ශරීරයේ ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙනවා. ඒත් එක්කම තව උපප්‍රධාන වායුන් කියලා කොටසකුත් අපේ ඇඟේ, එමෙතන ශරීරයේ තියෙනවා. මෙන්න මේ වායුන් 10 මනාව කළමනාකරණය කරන කෙනා තමයි ගුරුවරයා කියලා කියන්නේ. එහෙමනම් ගුරුවරයා මනාව ප්‍රාණායාම අභ්‍යාස ක්‍රම ප්‍රගුණ කළ යුතු කෙනෙක් වෙනවා. ඒ වගේමයි ඔහු ශිව ගණේෂාදී, ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන ශක්තිය කෙරෙහි විශ්වාසය, ශක්තියෙන් පිළිගැනීම කළ යුතු කෙනෙක් වෙනවා. එතකොට ගණේෂ කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන ශක්තිය. අන්නේ ශක්තිය ගුරුවරයා පිළිගත යුතු වෙනවා. ඒ පිළි අරගෙන ඒ අනුගමනය කළ යුතු වෙනවා. ඒ වගේමයි ඔහුගේ මානසික සහ ශාරීරිකව දියුණුවක් තිබිය යුතු. ඒ තමයි ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ කාරණා ටික තියෙන කෙනෙක් තමයි ගුරුවරයෙක් වෙන්නේ. ඉබඳු ගුරුවරයෙක් ඔබේ ජීවිතයට සිටිය යුතුම වෙනවා. ඔබේ කොමන ජීවන පැවැත්මක් තිබුණත්. ඒ වගේමයි මේ තාන්ත්‍රික ඉගැන්වීම් වල දක්වලා තියෙනවා ගුරුවරු කොටස් හතරකට. පළවෙනි ගුරුවරයා හඳුන්වනවා යෝගී ගුරුවරයා කියලා. දෙවෙනි ගුරුවරයා තාන්ත්‍රික ගුරුවරයා. ඒ වගේම බ්‍රහ්මානිෂ්ඨ ගුරු වගේම ඥානී ගුරු කියලත් ගුරුවරු කොටස් වලට බෙදලා තියෙනවා. මෙහිදී යෝගී ගුරුවරයා කියලා කියන්නේ ඔහු මේ යෝග ක්‍රමවේදයන් පිළිබඳව අත්දැකීමක් තියෙන, අභ්‍යාස ප්‍රගුණ කරලා තියෙන කෙනෙක්. යෝගී ගුරුවරයා අපි අර සඳහන් කරපු ශිව ගණේෂාදී තත්ත්වයන් ස්පර්ශ නොකරලා තියෙන පුරා. හැබැයි ඔහුට යෝග ප්‍රගුණ කරලා අත්දැකීමක් තියෙනවා. තාන්ත්‍රික ගුරුවරයා කියලා කියන්නේ මේ සබහාධමයේ තියෙන විවිධ ශක්තිය, ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රායෝගිකව ශිෂ්‍යාව යොමු කරන කෙනා. එහෙම නැත්නම් ප්‍රායෝගිකව ඒ සබහාධමයේ තියෙන ශක්තියෙන් සමග කොහොමද එකතු වෙන්නේ කියලා කියලා දෙන කෙනා, ප්‍රායෝගිකව කියලා දෙන කෙනා තමයි තාන්ත්‍රික ගුරුවරයා බවට පත් වෙන්නේ. බ්‍රහ්මානිෂ්ඨ ගුරු කියලා කියන්නේ මේ විශ්වයේ උත්තරීතර ශක්තිය අවබෝධ කරගත්ත කෙනා. බ්‍රහ්මානිෂ්ඨ ගුරුවරයා
යෝග ක්‍රම පිළිබඳව උගන්වන්නේ නැහැ. දේශන කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඔහු නිහඬ වෙන්නවා. ඔහු ළඟට ගියත් ඒ ආශිර්වාදය ශිෂ්‍යයන් ලැබෙනවා. මෑත භාගයේ හිටපු රමණ මහර්ෂි කියලා කියන්නේ ඒ වගේ බ්‍රහ්මානිෂ්ඨ ගුරුවරයෙක්. ඔහු දේශන කරන්න උනන්දුුනේ නැහැ. නමුත් ඔහු හිටපු අසපුවත කියපුවාම ඔහුගේ දර්ශනේ දැක්කහම ශිෂ්‍යයන් තුළ මහා පරිවර්තන ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේමයි මේ මෑත අපි දන්න කාලේ හිටපු රාමකෘෂ්ණ. රාමකෘෂ්ණතුමාත් ඒ වගේ ශ්‍රේෂ්ඨ බ්‍රහ්මානිෂ්ඨ ගුරුවරයෙක්. මේ රමණ මහර්ෂි හිටපු ස්ථානයට, ඒ ආශ්‍රමයට මම ගියා. ඒ හඳුන්වන්නේ තිරුවණාමලේ කියලා. තිරුවණාමලේ ආශ්‍රමයක් තියෙනවා. ඒ ආශ්‍රමේ තමයි රමණ මහර්ෂි හිටියේ. අදටත් ගියපුවාම මේ රමණ මහර්ෂි නැමැති බ්‍රහ්මානිෂ්ඨ ගුරුවරයාගේ ආධ්‍යාත්මික සිසිල අපට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි ඔය රමණ මහර්ෂි හිටියේ කල්කටා කියන ප්‍රාන්තයේ, වෙස්ට් බෙන්ගල් කියන ප්‍රාන්තයේ කල්කටාවල. මම ඒ පාලි පන්සලට ගියා රමණ මහර්ෂිට. ඒ පන්සල පුරාවටම ඒ බ්‍රහ්මානිෂ්ඨ ගුරුවරයාගේ ශක්තිය ලැබිලා තියෙනවා. ඒ ශාන්තිය දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි ඥානිගුරු. ඥානිගුරු කියලා කියන්නේ ඔබට දැනුම ලබා දෙන කෙනා. මේ විශ්වයේ තියෙන අන්තර් සම්බන්ධතාවයන් පැහැදිලි කරන කෙනා. දැන් වැට හිටපු ඕෂෝ රාජනිස් කියලා කියන්නේ ඒ වගේ ඥානිගුරුවරේ. දැන් වර්තමානයේ ඉන්න ජගීවාසුදේව කියලා කියන්නේ ඥානිගුරුවරේ. ඔවුන් යෝග අභ්‍යාස ප්‍රගුණ කරනවා. නමුත් ඔවුන් ඒවා ප්‍රායෝගිකව තව කෙනෙකුට මේක කරන්නම කියලා යෝජනා කරන්නේ. ඔවුන් මේ විශ්වයේ තියෙන අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳ, මේ ශක්තියන් පිළිබඳ මන පැහැදිලි කිරීමක් කරනවා. ඒ පැහැදිලි කිරීම ශ්‍රවණය කරන ගෝලයක් තුළ ඥානෙ විකසිත වෙන්න පටන් ගන්නවා. ඔබේ ජීවිතයට ඥානී ගුරුවරයෙකු සිටීම වැදගත් වෙනවා. මොකද මේ විශ්වය තේරුම් ගන්න, ඔබව තේරුම් ගන්න ඥානී ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ අපි කියපු ගුරුවරු හතර දෙනාම ඔබේ නීවෘති ජීවන පැවැත්මටත්, ප්‍රවෘති ජීවන පැවැත්මටත් අනිවාර්යයි. එහෙනම් අපි ඔබට යෝජනා කරනවා, ඔබත් උත්සුක වන්න ඔබේ ගුරුවරයා සොයාගන්න. ඒ සොයාගෙන යන ගමන ශාන්තියක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ යන ගමනේ ඔබට නිවීමක්ම සැනසීමක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට විශ්වයට ශාන්තියක්ම වේවා.